ශේත්‍රය ගත්තොත් පළදායිතාව තමයි අපේ රටේ තියෙන ප්‍රධානතම ප්�‍රශ්නේ. ඒක හැම වෙලාවෙම ඉස්සර 5S එක විතරක් බලන පළදායිතාවක් විදිහට තිබිච්ච එක අපිට පුළුවන් වුණා. අපේ රටේ පළදායිතාව කොහොමද වැඩි කරන්නේ? පුද්ගල පළදායිතාව වැඩි කරන්නේ කොහොමද? ඒත් එක්කම ආයතනවල පළදායිතාව වැඩි කරන්නේ කොහොමද කියන එක, පෞද්ගලික ශේත්‍රයේ පළදායිතාව වැඩි කරන්නේ කොහොමද? මේ හැම එකටම සංකල්පමය වලට විතරක් සීමා වෙච්ච දේ ඊට එහාට ගිහිල්ලා වැඩ කරන තැනට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අභිධිමත් ක්ෂේත්‍රය ගත්තාම ත්‍රිරෝධ රථරිය දුරා, බස් රථ කොන්දොස්තර මේ ගුණා ක්ෂේත්‍රවලට කිසිම ආරක්ෂාවක් හෝ පිළිගැනීමක් තිබුණේ නැහැ. අපිට පුළුවන් වුණා මේ පිළිගැනීම හදන්න ඕනි කරන නීති රීති ටික ගේන අවසාන මොහොතට ඇවිල්ලා අවසාන වශයෙන් අපේ සංකල්ප පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ගිය සතිය හම්බ වුණා. ඒක හරහා මේ රටේ අවිධිමත් ක්ෂේත්‍රයේ සියලු දිනාට කියන අවුරුදු 55 පෙරුණයින් පස්සේ මෙච්චර දවස් පෙන්ෂන් එකක් පාරිතෝෂිතයක් හම්බ වුණේ රජයේ රැකියාවන් කරන අයට සහ නැත්නම් විධිමත් පරිදි සේවය සේවක සම්බන්ධතාවයක් තියෙන අයට, ඒ කියන්නේ EPFETA හරහා පාරිතෝෂිත හෝ අර්ථසාධකයක් හම්බ වුණේ. හැබැයි මෙතනින් පස්සේ 2025 ඉඳලා අවුරුදු 55 පිරෙන හැම කෙනෙකුටම විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් ලබා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල අපිට සකස් කරන්න පුළුවන් වුණා. මේක තමයි කම්කරු ක්ෂේත්‍රයේ සිද්ධ වෙච්ච දැවැන්තතම පරිවර්තනීය වෙනස. මේක මෙතනින් පස්සේ අපේ රටේ ත්‍රිරෝද රථරිය දුරාද, බස් කොන්දොස්තරද, නර්තන ශිල්පියාද, කලා ශිල්පියාද, මාධ්‍යවේදියාද, රක්ෂණ නියෝජිතයාද සියලුම දෙනා මට එකින් එකී නොකී සියලු ක්ෂේත්‍රවලට අවුරුදු 55න් පස්සේ විශ්‍රාම වැටුපක් දෙන, ඒ වගේම ඔවුන්ට රක්ෂණයක් ලබා දෙන, ඒ වගේම වන්දි ක්‍රමයක් ලබා දෙන, අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් එකක් ලබා දෙන, රැකියාවක් අහිමි වුණොත් ඔවුන්ට මාස 3ක් පඩි ගෙවන්න, මැටර්නිටි ලීව් යද්දි කාන්තාවට පඩි ගෙවන රජයේ හෝ පෞද්ගලික ආයතන. හැබැයි ගෙදර වැඩ කරන කාන්තාවට, එහෙම නැත්නම් ගමේ සාමාන්‍ය වැඩක් කරන කාන්තාවකට ඒක හම්බෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් පාරේ සුද්ධ කරන කාන්තාවකට මැටර්නිටි ලීව් නැහැ. එයාට එහෙම වුණොත් දෛනික පඩිය විතරයි ගෙදර. හැබැයි මෙතනදී එයාට මැටර්නිටි ලීව් හම්බෙනවා, මැටර්නිටි බෙනිෆිට් එකත්, අපි මාතෘ දීමනාවත් මේ අරමුදල හරහා ගෙවන තැනට. ඒ විතරක් නෙමෙයි, පීතෘ නිවාඩු පවා මේ අලුත් සංකල්පය යටතේ අපි සකස් කරලා තියෙන ගොඩක් වෙනස්කම්. ඒ වගේම විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගත්තොත් පුහුණු වීම වැඩි කරලා තියෙනවා. රැකී ලක්ෂා විශාල ප්‍රමාණයක් අලුතෙන් හොයාගෙන තියෙනවා, නව වෙළඳ පොළවල් හොයාගෙන තියෙනවා. ඒ වගේම ප්‍රමිතිගත කිරීම කරලා තියෙනවා. සම්පූර්ණ පද්ධතියම තියෙන අඩුපාඩු ඇති නොවන විදියට ඩිජිටලයිස් කරන්න ඕනි කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ කඩාගෙන වැටලා තිබිච්ච ක්ෂේත්‍රයක් විදියට, ඒ වගේම බොහොම චෝදනා හැම වෙලාවෙම ලක් වෙන ක්ෂේත්‍රයක්, ඒ වගේම ඒජන්සි කාර්යෝ එහෙම කියලා තිබිච්ච ක්ෂේත්‍රයේ වඩා ඉහළනම් වල ජයගම් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක රටවටේ ගිහිල්ලා මේ ක්ෂේත්‍රයේ ගොඩනගන්න පුළුවන් වුණා. පිළිගන්න වෘත්තීය මට්ටමේ ක්ෂේත්‍රයක් බවට, ඉන්ඩස්ට්‍රි එකක් බවට පත් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්න ඔය ක්ෂේත්‍රයට කොයිතරම්නම් වැඩ සිද්ධ වුණාද කියන එක. ඒ වගේම විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබුණා අපේ විගමනික ශ්‍රමිකයන්ට. ඒ වගේම හෝප් ගේට් කියලා වෙනම ద్వාරයක් හදලා අපේ විගමනික ශ්‍රමිකයාට ගරුත්වය හදන්න පුළුවන් වුණා. රටට සල්ලි එවන අයට, විගමනික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දෙන්න වැඩපිළිවෙළ සංවිධානය කළා. ඒ වගේම තරුණයොන්ට වෘත්තීය පුහුණුව සඳහා විදේශගත වෙනව නම් වෘත්තීය පුහුණුව සඳහා වූ මුදල අපි නැවත ප්‍රතිපූර්ණය කරන වැඩසටහන් පටන් ගත්තා. ඒ වගේම ස්වයං රැකියා ලක්ෂයක් අපි ලබා දෙන වැඩසටහන පටන් ගත්තා. මොකද අපේ පිටරට ගිහිල්ලා එන අය එතනින් පස්සේ නැවත සමාජගත කිරීම, රීඉන්ටග්‍රේෂන් එකක් විදියට ඔවුන්ව රැකියා, ඔවුන්ට ස්වයං රැකියා හදන අපේ අරමුණ තියෙන්නේ. කොරියාව දිනුනේ 88-89 කාලේ වැටුණාම ඒ අය පිටරටවල් වලට ගිහිල්ලා සල්ලි හොයාගෙන ආයි තමන්ගේ රටේ ඇවිල්ලා පුංචි කර්මාන්ත පටන් ගත්තා. අපි අන්නේ සංකල්පයම පාවිච්චි කරලා අපේ රටෙත් හැම තැනකම හැම ගමකම ඉන්න අපේ පිටරට ගියපු අයට අපි උදව් කරලා දැනුම ලබා දීලා ව්‍යවසායකයෝ බවට පත් කරන වැඩපිළිවෙල ආරම්භ කරා. ඒකේ සාර්ථක වශයෙන් මේ වෙනකොට අපි 7-8000ක පිරිසකට, මේ වෙනකොට අපි ස්වයං රැකියා ආධාර මේ ඉතාමත්ම කෙටි කාලයේදී ලබා දීලා උන්ව ව්‍යවසායකයන් විදියට ගොඩනගන්න ආරම්භ කළා තියෙනවා. ලක්ෂයක් දක්වා යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ මගේ හිතට එකපාරට ආපු ටිකක්. මම හිතන්නේ මේ අමාත්‍යංශය ගැන කතා කළොත් කියන්න මට පැය ගාණක් අවශ්‍ය වෙයි.